රට හදන සෞභාග්‍ය දක්ම කියන මේ පොත බැලුවාම මේක තුල තියෙන කාරණා ජනාධිපති මැතිවරණයේ ඒ වගේම ඒක දිගුවක් හැටියට පාර්ලිමේන්තු මැතිවරණයේ ජනතාවට ඉදිරිපත් කරේ මේ පොත මේකේ තියෙන කාරණා කිසිවක් ක්‍රියාත්මක කරන්න අද රජයට හැකි වෙලා නැහැ මොකද මේකේ ප්‍රධානම කාරණාවක් තමයි එක රටක් එක නීතියක් කියන එක ඒක රටේ ප්‍රධානියාගේ ඉඳලම අද කඩ කරලා තියෙනවා විශේෂයෙන්ම මෙයාලා කියන විසියන ආණ්ඩුක විවස්සාව තුලත් ජනාධිපති වෙරාට නඩු බයවීමේ හැකියාව අද නැති කරලා තියෙනවා එහෙම නැත්නම් එක රටක් එක නීතියක් කියලා මේ රටේ ජනතාවට විශාල වශයෙන් බලාපොරොත්තු තිබ්බු ඒ ප්‍රධානම කාරණාවත් රජේ විශේෂයෙන්ම රටේ ඉහළම තැන ඉඳලා අද කඩ කරන තැනකට අදපත් වෙලා තියෙනවා ඉතින් ඒ නිසා පැහැදිලි අද මේ වෙනකොට රටේ ජනතාව ඉතාමත් අපහසු තැනකට ආර්ථික වශයෙන් ඉතාමත් අමාරු තැනකට අද වැටිලා තියෙනවා ඒ වගේම අද සෑම බාණ්ඩයක මිල ඉහළට ගිහිල්ලා තියෙනවා ඒ සම්බන්ධයෙන් රජයේ කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ කනබොන හැම දෙයක්ම අද පොල් ගෙඩියේ ඉඳලා අද පරිප්පු ටිකේ ඉඳලා හැම දෙයකම මිල ඒ වගේම අපි කහ ගත්තොත් අද සල්ලි වලට ගන්න නැති තැනකටපත් වෙලා තියෙන රුපියල් 3000යි 4000යි ඒ වගේම විශාල මිලකට ගිහින් තියෙන එක එක තැන්වල එක එක මිල ගණන් ඉතින් එහෙමනම් අද ජනතාවගේ අත්‍යවශ්‍ය බාණ්ඩ ඉතාමත් අපහසු තැනකට ජනතාවගේ එක පැත්තකින් ආදායම් මාර්ග ඇනහිල්ලා තියෙනවා අනිත් පැත්තෙන් තමන්ට එදිනදා පාවිච්චි කරන බාණ්ඩ වල මිල ඉතාමත් අධික ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා මේ ජනතාව ඉතාමත් අපහසු තැනකට මේ රජය පත් කරලා තියෙනවා මේ කිසිවක් ගැන රජයට හැඟීමක් නැහැ මේවා සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තු තුලත් ඒ වගේම ඉන් පිටතත් අපි කතා කරා රටේ ජනතාව මේවා ගැන කතා කරාම ඇමතිවරු මේවට විහිළු සපයමින් ඉන්නවා ඒ වගේම පැහැදිලිව කියන්න ඕනි මේවා සම්බන්ධයෙන් නෙමෙයි අර රටේ ජනතාවගේ මේ ප්‍රශ්න ගැන නෙමෙයි අද අවධානය යොමුලා තියෙන තමන්ගේ බලය කොයි ආකාරයෙන්ද අපි වැඩි කරගන්නේ එහෙම නැත්නම් ඒකාධිපති තැනකට අපි කොහොමද යන්නේ මේ තත්ත්වය තුල අපිට පැහැදිලි ආණ්ඩුක්‍රම විවස්සාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ අපි දැක්ක අද මාධ්‍ය තුල උදේ අලුත්ම දෙයක් මොකද අපි දකින්නවා ශේෂාධිකරණයෙන් ආණ්ඩුක්‍රම විවස්සාව සම්බන්ධයෙන් කරුණු විවසුවාම ඒක පාර්ලිමේන්තුවේ කථානායකතුම හරහා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. එහෙම සම්ප්‍රදායක් තමයි මේ ඉස්සල්ලා තිබුනේ. දැන් අද මොකක්ද තියෙන සම්ප්‍රදාය? දැන් අද මේ වෙනකොට කථානායකතුම ඒ ගැන තව ප්‍රකාශයක් කළත් නැහැ. දැන් මාධ්‍ය තුල තියෙන අද දාලා ශේෂාධිකරණේ තීන්දුව. දැන් මේ ප්‍රධාන මාධ්‍යයට එන්න කලින් අපි දැක්කා සමාජ මාධ්‍ය තුලත් මේ තීන්දුව ප්‍රකාශ මේ තීන්දුවේ කාරණා කියලා දාලා තියෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් තුල මං හිතන්නේ මේ රට කොතැනද යන්නේ කියන එක අද පැහැදිලියි.